ඔන්න අපි අද තාව ප්‍රොෆෙසර් ඩී එක්ක. අද අපි කතා කරන්නේ රෝදය ගැන. ඔව්, රෝදය නම් තමයි. හැබැයි නිකං රෝදයක් නෙමෙයි. එහෙනම් මොන රෝදයක්ද? අද අපි කතා කරන්නේ දැති රෝදය ගැන. දැති රෝද මමත් දැකලා තියෙනවා. දැති රෝද පාවිච්චි කරනවා එක එක දේවල් වලට. හරි බොම්, මුලින්ම කියන්න දැති රෝද යොදා ගන්න අවස්ථාවක් ගැන. බයිසිකලේ? හරියට හරි, බයිසිකලේ. එහෙනම් අපි දැන් කතා කරමු බයිසිකලේ තියෙන දැති රෝද ගැන. ඕක ගැන ඉතින් මොනා කතා කරන්නද? එහෙම කියන්න එපා බෝ. මේ දැති රෝද යොදලා තියෙන විදිහෙත් විශේෂත්වයක් තියෙනවා. ඒ මොකද්ද? බයිසිකලේ තියෙන ඉස්සරහ දැති රෝදේ ලොකුයි, ඒ වගේම පිටිපස්සේ දැති රෝදේ පොඩි. ඒක නම් ඇත්ත තමයි. ඇත්තටම ඇයි? ඔව්, ඒ ගැන මම මෙහෙම කියලා දෙන්නම්. ඊට කලින් මම මේ බයිසිකලේ දැති රෝද තියෙන කොටස වෙනම ඉවතට ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ දැති රෝද කොටස් දෙකේම එකම තැන රතු පාට ලක්ෂ දෙකක් තියෙන එක. ඒ මොකටද? ඒක ගැන අපිට දැන් දැනගන්න පුළුවන්. අපි බලමු ලොකු දැති රෝදේ වටයක් කරගෙද්දි පුංචි දැති රෝදේ වට කීයක් කරගෙනවද කියලා. හරි. අපි එහෙනම් ඉස්සරහ දැති රෝදේ වටයක් කරකවමු. ඊට පස්සේ පිටිපස්සේ දැති රෝදෙත් වටයක් කරකේ. එහෙම වෙනවද කියලා අපි දැන් බලලම ඉමු. මොනවා? ඉස්සරහ රෝදේ වටයක් කරකෙද්දි පිටිපස්ස රෝදේ වට හතරක් කරකුණා නේද? හරි. අපි දැන් ඉස්සරහ තියෙන දැති රෝදේ තව ටිකක් ලොකු කරමු. ඒගමන වට හයක් කරකුණානේ. දැන්නේ තේරුණේ. අපි කරකවන දැති රෝදේ ලොකු වෙද්දි කරකෙන දැති රෝදේ වැඩි වට ගානක් කරකෙනවා. හරියටම හරි බෝ. ඒකනේ මටත් යමක්කමක් තේරෙනවා. ඒත් ඇයි එහෙම කරන්න හේතුව? ඒක නම් ඇත්ත තමයි බොබ්. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ පිටිපස්සේ රෝදේ වැඩි වටගානක් කරගවන්න ඕන නිසා ලොකු ශක්තියක් යොදලා මේ බයිසිකලේ පාගන්න වෙන එක. එහෙනම් මේ දැති රෝදේ මාරු කරමු බලන්න. හරි, අපි දැන් ඒකත් කරලා බලමු. වට 10ක් විතර පාගන්න ඕනේ පිටිපස්සේ දැති රෝදේ වටයක් කරකවන්න. හරියට හරි බොබ්. හැබැයි අපිට පිටිපස්සේ කරකවන්න ඕනි දැති රෝදේ පොඩි නිසා ලොකු බලයක් යොදන්න නම් ඕනි වෙන්නේ නැහැ. මේ අවස්ථාවත් ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ මොකටද? ඔව්, ගිය බයිසිකලයක් කන්දක් නගිද්දී පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ක්‍රමයක්. මහන්සියක් නැතුව කන්ද පාගන්න නේද එහෙම කරන්නේ? හරියට හරි. බයිසිකලයට විතරක් නෙමෙයි තවත් ගොඩක් යන්ත්‍රවලට මේ දැති රෝද තාක්ෂණය භාවිතා කරනවා. අපිට ඕනි විදිහට දැති රෝදවල ප්‍රමාණය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, දැන් අපි මේ දැති රෝද තාක්ෂණය භාවිතා කරලා හදන්න පුළුවන් තවත් යන්ත්‍ර කිහිපයක් බලමු.